ලික්ටන්ස්ටයින් වලට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ලික්ටන්ස්ටයින් කියන්නේ තරමක් අසාමාන්‍ය රටක්. ඒ වගේම ඉතා පැරණි අමුතු රටක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මේ ඉතා ධනවත් සුපිරි යුරෝපියානු රටක්ද වෙනවා. ඔස්ට්‍රියාව සහ ස්විස්ඩර්ලන්තය අතර පිහිටි ලික්ටන්ස්ටයින් කියන රට ලොව කුඩාම රටක්. මොකද ඒ සතුව ඇත්තේ වර්ග කිලෝමීටර් 160ක් තරම් කුඩා භූමි ප්‍රදේශයක්. වෙනත් විදිහකට කිව්වොත් ඒ වර්ග සදබමක විශාලත්වයකින් යුතු භූමියකට වඩා 60 ගුණයකින් විශාල භූමි ප්‍රදේශයක් ඇති රටක්. ඒ වගේම වර්ග කිලෝමීටරයක ප්‍රමාණයේ භූමියක් මෙන් 160 ගුණයකින් විශාල රටක්. ඒ 38,557ක් තරම් ජනගහනයක් වෙසෙනවා. ඒ ලෝකයේ අනිකුත් රටවල්වල ජනගහනයත් එක්ක සංසන්දනය කරනකොට ඉතාමත්ම අඩු ජනගහනයක්. ලික්ටන්ස්ටයින් නමුදු රටක් බවට පත්වීමට හේතු වෙන බොහෝ දේවල් තිබෙනවා. ඔබ දන්නවද ලික්ටන්ස්ටයින් තමයි ලොව අංකයකේ ව්‍යාජ දත් නිෂ්පාදකයා. එම රට කාන්තාවන්ට ඡන්දය භාවිතා කිරීමට අවසර දී වැඩි කාලයක් නැහැ. හුන් කාන්තාවන්ට ඡන්දය භාවිතා කිරීමට අවසර ලබා දුන්නේ 1984 දී. ඔබ දන්නවද ඒ වරක හම්බෙන් ස්විස්ටර්ලන්තයේ විසින් ආක්‍රමණය කළා. ඒ රට ජාතික ගීය බ්‍රිතාන්‍යයේ ජාතික ගීය වන ගොඩ් සේව් ද ක්වීන් හි තනුව සොරාගෙන සකසනු ලැබූ එකක්. ඔන්න දැන් තමයි ලික්ටන්ස්ටයින් රට ගැන ඔබට විශ්වාස කිරීමට පවා අපහසු කරුණු පවසන්නට අපි සූදානම් වන්නේ. 2011 වර්ෂයේදී Airbnb කියන වෙබ් අඩවිය හරහා ලික්ටන්ස්ටයින් කියන රට සම්පූර්ණ වශයෙන්ම කුලීට ගන්න ඕනෑම කෙනෙකුට අවස්ථාව හිමි කර දුන්නා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? එය හරියට කෙනෙකු විසින් විහිළුවට සිදුකර දෙයක් කියා ඔබට හිතෙන්නට ඇති. ඒ තරමටම විශ්වාස කරන්නට බැරි තරම් අමුතු සිදුවීමක්. නමුත් එක්සත් ජාතීන්ගේ සමාජික රටක් වන වෙනම පැහැදිලි ව්‍යවස්ථාවක්ද සහිත කුඩා ජනගහනයට සාපේක්ෂව හොඳ ශක්තිමත් ආර්ථිකයක් ඇති ලික්ටන්ස්ටයින් රාජ්‍ය වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම එයා Airbnb වල කැමති කෙනෙකුට රෙන්ට් එකට ගැනීම සඳහා රෙන් කිරීමට කටයුතු කරා. ඇමරිකානු ඩොලර් බිලියන 5.3ක් වැනි දළ දේශීය නිෂ්පාදිතයක් ඇති ලික්ටන්ස්ටයින් නී එක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 981,432ක් පමණ වෙනවා. ඒ තමයි ලොව සියලුම රටවල් අතරින් වැඩිම එක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතාගේ වන්නේ. ඒ එක් පුද්ගලයෙකුට ආසන්න වශයෙන් ඩොලර් 98,433ක්. ඉතින් ඔබ කල්පනා කරනවා ඇති මෙවැනි සුපිරි ධනවත් රටක් ඕනෑම කෙනෙකුට ඩොලර් 70,000ක් වැනි මුදලකට එක් රැයක් සඳහා කුලියට ගැනීමට ඉඩ ලබා දී තිබෙන්නේ ඇයිද කියා. සාමාන්‍යයෙන් කුලියට ගන්නේ කාර් නිවෙස් සහ ඉඩම් වැනි දේවල්. නමුත් රටක් රාජ්‍යයක් රෙන් කරන්නට තිබෙනවා කියා ඔබ කිසිදා අසා නැතුව ඇති. මෙලෙස ලික්ටන්ස්ටයින් කියන රට කුලියට ලබා දීම ටෝන් පෙළඹුණු හේතුව කුමක්ද කියන්නම් පැහැදිලි නැහැ. නමුත් 2010 රැප් ගායකයෙකු නළුවෙකු සහ ජෑස් ලෝලියෙකු වූ ස්නොප් ඩොග් විසින් සංගීත වීඩියෝවක් රූගත කිරීම සඳහා ලික්ටන්ස්ටයින් රාජ්‍ය කුලියට ගැනීමට උත්සාහ කිරීමත් සමගින්ම පෙළඹවීම ඇතිවෙන්නට ඇති බව සිතන්නට පුළුවන්. ලික්ටන්ස්ටයින් රාජ්‍ය විසින් ඔවුන් තම රට ඔහුට කුලියට ලබා දීමට කැමති බව පවසා සිටියත් ස්නූප් පසුව තම අදහස වෙනස් කරගෙන තිබෙනවා. මියුසික් වීඩියෝ එකක් රූගත කිරීම සඳහා සම්පූර්ණ රටක්ම කුලියට ගැනීම විකාර අදහසක් කියා ඔහුට පසුව සිතෙන්නට ඇති. ඉතින් ස්නූප්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා එම ගනුදෙනුව සිදු වුණේ නැහැ. ඉතින් එම සිදුවීම සිදුවී වසරකට පසුව ජපාන ඉතිහාසයේ Windows 95 දියත් කිරීම සහ හීල් ස්ලැප් වැනි දේ සමග ඉක්මනින්ම සම්බන්ධ වූ දෙයක් අන්තර්ජාලය කැළඹීමට සමත් වුණා. හේ මෙතෙක් අන්තර්ජාලයේ පළ කළ වඩාත් විකාර රූපීම දේවල් වලින් එකක් විදියට හඳුන්වන්නට පුළුවන්. එනම් ලික්ටන්ස්ටයින් රට කුලියට ගන්න යනුවෙන් ඉතා සරලව Airbnb හි ලයිස්තුගත කර තිබීමයි. මේ කුලියට දීමේ වැඩසටහන Airbnb සහ ලික්ටන්ස්ටයින් හි අලෙවිකරණ සමාගමක් වන Xnet අතර සහයෝගීතාවයකින් ක්‍රියාත්මක වූවන්. එම Xnet සමාගම විසින් මේ වෙනකොටත් රෙන්ට විලේජ් නම් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියා. ඒ විසින් සිදුකරේ ධනවතුන්ට නගර කුලියට ලබා දීමට කටයුතු කිරීමයි. ලික්ටන්ස්ටයින් රට කුලියට ගැනීමේදී ඔබට යටත්වීමට සිදුවෙන නීති රීති කිහිපයක් තිබෙනවා. එනම් පළමුවෙන් මෙහි ජීවත් වන පුද්ගලයින් 38,557 දෙනාට ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටීමට ලැබෙන අතර ඊට බලපෑමක් එල්ල කළ නොහැකි. ඒ වගේම කුලී නිවසේකු ලෙස ඔබද සාමාන්‍ය නීති රීති පිළිපැදිය යුතුයි. තවද ආම වශයෙන් ඔබට රැඳී සිටිය හැකි දින ගණන 3ක් පමණයි. ඔබ ලික්ටන්ස්ටයින් කුලියට ගත් පසු එයා වළංගු කරන්නේ නම් දැඩි කොන්දේසිවලට යටත් වෙනවා. උදාහරණයක් විදියට ඔබෙහි රැඳී සිටීමට දින 30කට හෝ ඊට වඩා වැඩි දින ගණනකට පෙර අවලංගු කළොත් ඔබට ඔබේ මුදලින් නඩක් ආපසු ලබා ගන්නට පුළුවන්.
නමුත් එම දින ගණන ඉක්මවා වළංගු කරත් නම් ඔබට සතයක්වත් ලැබෙන්නේ නැහැ. ඔබ ලික්ටන්ස්ටයින් කුලියට ගත්තොත් ඔබට ලැබෙන්නේ මොනවද කියලා දැන් අපි සොයා බලමු. පළමු වශයෙන් ඔබට පුද්ගලයන් 450 සිට 900ක් දක්වා වූ පිරිසකට පහසුකම් සැපීමට සමත් නිදන කාමර සහ නාන කාමර 500කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති නවාතැන් පහසුකමක් ඔබට ලැබෙනවා. ඇතුළු වීම හෝ හැමෝටම තේරෙන විදිහට කිව්වොත් චෙක්ඉන් වීම සඳහා ඔබ යා යුතු වන්නේ ලික්ටන්ස්ටයින් හි දෙවන හාන්ස් ඇඩම් කුමාරයාගේ වාසස්ථානය වෙතයි. එයා BNB හි ලෑස්තු ගත කර තිබූ පරිදි ලික්ටන්ස්ටයින් කුලියට ගැනීම සඳහා පැමිණෙන ඔබ ඔහු හමුවන්නේ ඔහුගේ පුද්ගලික මිදිවත්තේදී. හේදී ඔබට ඔහු සමග වයින් රස බැලීමටද අවස්ථාව හිමි වෙනවා. හේත් පැරණි මිදිවලට ඔබ එතරම් කැමති නැතිනම් ඔබට ඔහුව වාඩු සගුණුවරදී ගුටෙන්බර්ග් බලකොටු වසන මධ්‍යතිනයුගේ වෙළඳ පොළකදී හෝ රයින් ගං යුරේ පිහිටි වයිල්ඩ් වෙස් ස්ටයිල් ටවුන් හිදීද හමු විය හැකි. ඔබ එලෙස චෙකින් වූ පසු ඔබට ලික්ටන්ස්ටයින් රාජ්‍ය කුලියට ගැනීම උත්සවශ්‍රීයෙන් සමරන්නටද අවස්ථාව හිමි වෙනවා. හේදී ඔබට සංකේතාත්මක වශයෙන් ලික්ටන්ස්ටයින් රාජ්‍යය අතුරු ලබා දීමටද කටයුතු කරනවා. ඊට පසු ඔබට විවිධ ලික්ටන්ස්ටයින් ක්‍රියාකාරකම් වෙත පිවිසෙන්නට පුළුවන්. ඔබට එම ගමන පැරණි ඇමරිකානු මෝටර් රථවලින් හෝ සම්ප්‍රදායික අශ්ව කරත්තවලින් සිදු කරන්නට පුළුවන්. ලික්ටන්ස්ටයින් රාජ්‍ය කුලියට ගත් ඔබ වෙනුවෙන්ම සකසපු ගිනිකිලි සංදර්ශනයක්, එරට ඉතිහාසය ප්‍රදර්ශනය කරන කෞතුකාගාර සංචාරයක්, අපූරු කඳුතරණයක් සම්ප්‍රදායික හිමමත ලිස්සායාමේ ක්‍රීඩාවන්හි නිරත වීමට අවස්ථාවක්ද ඔබට ලබා ගන්නට පුළුවන්. එපමණක් නොවී ඔබේ බලය පෙන්වීම සඳහා තාවකාලික මුදල් අච්චු ගැසීම සහ ලික්ටන්ස්ටයින් නගරයන් වල නම් වෙනස් කිරීම වැනි බලයන්ද ඔබට හිමි වෙනවා. ඉතින් මේ විදියට විනෝද වීමෙන් අනතුරු අවසානයේදී ඔබ විසින් චෙක් අවුට් විය යුතුයි. හේදී ඔබට ප්‍රාදේශීය ජෑස් රංගීතයේ රසවිඳින්න රස බලන්නට ආහාර වේලක් පිරිනමනවා. අවසානයේදී ඔබ කිසිදු රටක හිමිකාරීත්වයක් නොමැති සුපුරුදු ජීවිතයටම වැටෙනවා. මීළඟට ඔබට පවසන්නට යන දේ නම් ඔබ බලාපොරොත්තු නොවන විදිහේ දෙයක් වෙනවා නොඅනුමානයි. ඒ තමයි ලික්ටන්ස්ටයින් කුලියට ගැනීමේම ඔෆර් එක කිසිවෙකු විසින් ලබා ගත්තේ නැහැ. එක්තරා යුවලක් විසින් නෝන්ගේ විවාහ උත්සවය පැවැත්වීම සඳහා ලික්ටන්ස්ටයින් රට කුලියට ගැනීමට උත්සාහ කරත් වෙනත් පෞද්ගලික හේතුවක් නිසා ඔවුන්ගේ විවාහ ගෙවස ගැනීම අතරමඟ නතර වුණා. අනෙකුත් කණගාටුවට කරුණ නම් මේ වන විට Airbnb වෙබ් අඩවියෙන් ලික්ටන්ස්ටයින් කුලියට දීමේ වැඩසටහන ඉවත් කරගෙන තිබෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නට අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.